පොඩි බඩගින්න ඔබටත් සද්දේ දානවා නම් ප්‍රතිකර්මෙන් මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර්. මාධ්‍ය ඉන්නේ ආණ්ඩුවල සිද්ධ වෙන වැරදි දකින්න, මේ වැරදි විවේචනය කරන්න. මොකද අපේ රටේ ඉන්න පොලිටිෂියන්ස්ලා, පාලක පන්තිය, නිලධාරීන් හුඟව දෙනෙක් වැරදි කරනවා කියලා අපි හොඳටම දන්නවා. මේගොල්ලෝ අපේ මහජන මුදල් පුළුවන් තරම් අසහායම් කරනවා. මේ අවස්ථාවේදී මේවා පෙන්නන එක මාධ්‍යෙන් කරන්න ඕන යුතුකමක්. ඉතින් මේ අවස්ථාවේදී මම හිතන්නේ මේ පනත විශේෂයෙන්ම භයානක පනතක්. මේ පනතට නීතිඥවරු වශයෙන් අපි විරුද්ධව කටයුතු කරනවා. නීතිඥවරු විතරක් නෙවෙයි, මම හිතන්නේ හැම පුරවැසියම මේ පනතට විරුද්ධව කටයුතු කරනවා. මේ පනත කුලා ගන්නකම් මේකට හඬ නගන්න ඕනේ. මේකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට සංවිධාන කිපයක් මම හිතන්නේ යන්න බලාපොරොත්තු ඉන්නවා. ඇන හිටලා තියෙන ප්‍රතිසත්ත පනත, ඒ වගේම විකාශන අධිකාරී පනත මේ වෙනකොට తాවකාලිකව ඇන හිටලා තියෙන්නේ, නවත්තිලා තියෙන්නේ, ආණ්ඩුවට කරගන්න බැරි වෙලා තියෙන්නේ. මේ මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කරලා තියෙනවා මේවා ජනතාවට හිතකර ඒවා නෙවෙයි, ජනතාව මර්ධනය කරන්න ගෙනල්ලා තියෙන පනත්. ඒක නිසා තමයි මේක නැවතිලා තියෙන්නේ. එතකොට දැන් මේක බැරි වෙලාවත් විකාශන අධිකාරි පනත ගෙනාවොත් ජනතාව සම්පූර්ණයෙන්ම මේ පනත් වලින් සිද්ධ වෙන්නේ ජනතාවට අදහස් දැනගැනීමේ අයිතිය නැති වෙලා මේ ගේන මේ ඔක්කොම පනත් ටික ආණ්ඩුවට සම්මත කරගන්න හැකියාව ලැබෙනවා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.